हाय बोन अद पाठ में प्रेपोजिशंस प्रेपोजिशंस क्या है मनोज प्री पोजिशंस ये मतलब प्रेपोजिशंस प्रेपोजिशंस के लिए क्या है निपात पद हर सिंगल ना निपात पद निपात पद सामान्य का भी पावच कराने द प्री क्या है पैरा नहीं प्रेपोजिशन क्या है स्थान का तबेरो मौका का इस तरह है ना स्थान का तबेरो नाम पद या किस तरह का मैं दा अभी प्रेपोजिशंस पावच कराने नाम पद या किस तरह है नाम पद या किस तरह का मैं अभी प्रीपोजिशंस पाविच्य कर हरे नाम पद सह एवं सर्वनाम इद्रियं पाविच्य करना हरे नाम पद सह सर्वनाम इद्रियं ये दे निपात्यक मगि नाम पद या तवत वचनेकट हो वचन किहिपेकट एक्सक्यूज मी सर सर मैं न्यू ग्रेड 7 द एक यू ग्रेड දැන් ඔබ ලබන අවුරුදු grade 8 කටින් මේ කරන්නේ grade 7 ලබන අවුරුදු grade 8 ඕ ලබන අවුරුදු grade 8 නේ ඔව් දැන් ඉස්සේ grade 7 ආයත දැන් 21 එකේ grade 8 හරි ඕකේ සර් හරි ඔයාලා යාළු තමයි ඉන්නේ හරි මේ අවුරුදු grade 7 ඊළඟ අවුරුදු grade 8 හරි දැන් 21 එකේ grade 8 දැන් ඉස්සේ grade 7 හරි නව නිපාතය මගින් මොකද කරන්නේ නිපාතයක් මගින් නාම පදයක් තවත් වචනයකට හෝ වචන කිහිපයකට සම්බන්ධ කරනවා මොකක්ද ඒ කියුවේ උදාහරණයක් කියමු අපි මම ඊටපස්සේ උදාහරණ දෙනවා දැන් මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න අපි හිතමු the books pot the books are on the table the books are on the table මොකක්ද ඒකේ ප්‍රපෝෂන් එක on on හරි මේ වාක්‍යයේ the books තියෙනවා table තියෙනවා මම පොඩ්ඩක් ලියලා පෙන්නනවා පස්සේ මම උදාහරණ දෙන්නම් the books pot ආ කියන්නේ තියෙනවා on the table මේසේ උඩ හරි දැන් මේ වාක්‍යය preposition එක තමයි on barn එක තියෙන කොතනද කියලා the table කියන නාමපදයේ ඉස්සරහ එහෙනම් නාමපදයක් ඉස්සරහට පාවිච්චි කරනවා හරි ඒකෙන් on දැම්මම මොකද වෙන්නේ barn on නැතුව on ඉවත් කළොත් මොකද වෙන්නේ බලන්න the books කියන්නේ pot ආ කියන්නේ තියෙනවා the table කියන්නේ මේසය පොත් තියෙනවා මේසය ගැළපීමක් නැහැනේ අර්ථයක් නැහැනේ පොත් තියෙනවා මේසය කිව්වොත් අර්ථයක් නැහැ පොත් තියෙනවා මේසය උඩ උඩ කියන on දැම්ම එහෙනම් මේ the table කියන noun එක ඉදිරියට on දැම්මහම මේ noun එක සහ the books අතර සම්බන්ධයක් connection එකක් ඇති වුණානේ පොත් සහ මේසය අතර සම්බන්ධය ඇති කලේ on කියන preposition එක මම හරි ඒක තමයි කිව්වේ හරි එහෙනම් නිපාතයක් මගින් නාම පදයක් තවත් වචනයකට හෝ වචන කිහිපයකට සම්බන්ධ කළා. හරි මේ on කියන නිපාතය මගින් the table කියන noun එක නාම පදය සම්බන්ධ කළා the books එක්ක. the books කියන noun එකත් එක්ක සම්බන්ධ කළා. මේසේ සහ පොත් අතර සම්බන්ධය ඇති කලේ on කියන preposition එක මගින්. හරි. හරි. tagal body දින එක ලියා ගන්න. මම එක පොඩක් ඉන්න පොඩක් ඉංග්‍රීසි මින් එකක් හදලි කරන්න. the preposition is a word. preposition එක කියන්නේ වචනයක්. that is used is used අනිත් කට්ටිය විසින් පාවිච්චි කරනවා before a noun නාම පදයක් ඉස්සරහින් පාවිච්චි කරනවා a noun phrase එකක් කියන්නේ මොකද්ද noun phrase එකක් කියන්නේ නාම පදයක් එක්ක තවත් වචන කිහිපයක් තියෙනවා අපි දැන් බලමු the tall man උස මිනිසා the man විතරක් නෙමෙයි the tall man ඒතර දිග දිග වචන කිහිපයක් තියෙනවානේ ඒ වගේ තමයි noun phrase එකක් කියලා කියන්නේ the red car නිකම්ම කා නෙමෙයි the red කියන තවත් වචන කිහිපයක් ඇවිල්ලා ආටිකල් එකක් සහ adjective එකක් ඇවිල්ලා ඒ වගේ වචන කිහිපයක එකතුවක් ඒක ඇතුලේ noun එකකුත් තියෙනවා noun එකක් සමග තවත් වචන කිහිපයක් තමයි noun phrase එකක් කියලා කියන්නේ හරි the red car the tall man ඒ වගේ හරි or a pronoun pronouns මොනවද he she it වගේ කවුරු වෙරි වුන්ද කියන්න හරි he she it වගේ pronouns එහෙනම් preposition එක පාවිච්චි කරනවා before and now noun පදයක් ඉස්සරහින් noun phrase එකක් ඉස්සරහින් එහෙම නැත්නම් pronoun එකක් ඉස්සරහින් connecting it ඒක සම්බන්ධ කරනවා මේ noun එක ඉස්සරහින් පාවිච්චි කළා on කියන එක connecting it ඒ නාම පදේ සම්බන්ධ කරනවා to another word තවත් වචනයකට හෝ වචන කිහිපයකට සම්බන්ධ කරනවා the table කියන noun එක ඉස්සරහින් on කියන preposition එක දැම්මම ඒක සම්බන්ධ වෙනවා මේසේ සම්බන්ධ වෙනවා මේ පොත් එක්ක මේ වචනේ මේ noun එක සම්බන්ධ වෙනවා the books කියන noun එකත් එක්ක මොකක් නිසාද on කියන preposition එක නිසා ගොඩක් අදගත් කාර්යයක් ඉටු කරන්නේ පොඩි වචනයක් උනානේ හරි
so emanisa it expresses ඒක ප්‍රකාශ කරනවා a relationship සම්බන්ධතාවයක් between two wet classes හරි මේ the table සහ the books අතර සම්බන්ධය ඇති වුණා on කියන preposition එක හරි සරලව කියන්න මොකද preposition එක කියලා කියන්නේ නාම පදයක් ඉස්සරහට දානවා එහෙම දැම්මම මොකද වෙන්නේ එක වචනයක් එක නාම පදයක් තවත් නාම පදයක් එක්ක හෝ තවත් වචන කිහිපයක් සම්බන්ධ වෙනවා වචනයක් තකලියක් right in a flash दहा लीली वराय मटा आई हैव फिनिश्ड की मैसेज याद आना मत मत दाने ने बोल लीली वर्ड किया ले ओके लीली तुम्हें आज फिनिश्ड आठ दिन संबंध चाहिए एक मंडली आना आठ दिन जोड़ने चाहिए एक मंडली आना एक बार दिमाग में बुला करांगे एक बार दिमाग में जोड़ने बारे ना लोगों ने बारे ඔනාදී අක්කයි ක්ලාස් එකේ තියෙන අඳහරුවාද හතරම ආර අක්කයි ක්ලාස් එකේ තියෙන අඳහරුවාද හතරම ආර දැමමතේ රසන ලියාගෙන නොටේ හරි තමයි තුන්දරයි ඉලි ඉලි වල කොහොමදයි තමයි ලියනද තුන්දර නම් මට මැසේජ් කරලා දී අනිත් කටි වල නම් මට මැසේජ් කරන්න I have finished කියන අහුවෙලා ලොකේ චෙක් මට ලියන්න बड़े मकान बने गए अदो बोलते मैं प्रोफेशंस पार्ट में पास से अंतिम बड़े बड़ा पैदा कर पॉडी पैराग्राफ का क्लीन है पॉडी चेयर दिया मुकदमे वाले लड़के ना सह बोलते टेम्प टेस्ट करते हैं वेट एटल टेम्प टेस्ट करते हैं ना पूरा චේදයක් චේදයක් ලියන්න කියලා ඉන්න පුළුවන් සාමාන්‍ය වචන 60ක වගේ 50ක 60ක වගේ චේදයක් ලියන්න ඉන්න පුළුවන් මම අද අන්තිමට කරනවා මේ චේදය පොදුවේ මාත්‍රිකා 5කට 6කට වගේ ඉන්න පුළුවන් හරි ඒ කියන්නේ ඒ ලියන චේදය රචනා 5කට 6කට වගේ ගැලපෙනවා එකම රචනාව ලියන්න පුළුවන් වාට මාත්‍රිකා 5කට 6කට වගේ ඒ වගේ පාඩමක් කරනවා සහ ඒකේ ලස්සන song එකක් තියෙනවා
Okay, Inuit has finished. How Tamilian? Tamilian, I don't know. I'm still writing. Can I message that? I'm still writing. How did you come? If you are still writing, send me a message telling that I am still writing. Hi. उड़ने के लिए ले रहा हूँ, उड़ने की तरफ मकान ना, यार उड़ने का मकान नहीं है, उड़े सिंह उड़ने की तरफ मकान हूँ. Okay. ඊටපස්සේ පොඩි එකටම අදාළ චුට්ටක් ලියවන්න මේකටම අදාළ ස්ටාමක් එකක් දාලා මේකටම අදාළ ස්ටාමක් එකක් දාලා ඔලේ ග්‍රේඩ් 8 එක ග්‍රේඩ් 8 වල පේජ් නම්බර් 43 තමයි මේ මාතෘකාව තියෙන්නේ දෙ කනෙක්ට් ඒව සම්බන්ධ කරනවා ද පීපල් හරි දෙ කිව්වේ ඒව හරි දෙ කිව්වේ මොනවද අර prepositions ඒවා සම්බන්ධ කරනවා correct කියන්නේ සම්බන්ධ කරනවා ඒවා සම්බන්ධ කරනවා the people මිනිස්සු ඒ වගේම objects වස්තුන් හරි time වෙලාවක් කියන අපි add කරනවා නේ ඉස්සරහට කිසියම් වස්තුවක ගාලේ මෙතන on දැම්ම නේ on the table හරි ඒ වගේම and location ස්ථාන සම්බන්ධ කරන්න පුළුවන් location here with stan in the bank bank way in the class panti a e wage sthane ekata issara in daana ne hari ena ewa sambandha karanawa preposition sambandha karanawa minisumma e wage wasthu e wage ma kisima welawa e wage ma location ekak sthanayak sambandha karanawa Right in a flash. उदाहरण बना एग्जाम्पल मैं उदाहरण में लिखूंगा द बुक्स फॉर फॉर आ आ की वे टी ना द बुक्स फॉर आ की यानी टी ना वा कहल दिए ऑन द टेबल मैं से उड द बुक्स आ ऑन द टेबल मैं वाक्य में लिखूंगा इतना उदाहरण या मेकिंग एनुगन लेसी හරි දැන් බලන්න පොඩක් පොඩි බලන්න ලියන්න එපා මල් යන වෙලාව දෙනවා on තමයි preposition එක on කියන්නේ උඩනේ උඩ හරි දැන් මේ වාක්‍ය on ඉවත් කළොත් the books කියන්නේ නාම පදයක් the table කියන්නේ නාම පදයක් හරි pot මේසය ආ කියන්නේ තියනවා verb එක pot තියනවා the books pot ආ තියනවා the table මේසය අර්ථයක් නැහැ හරි මේ the table කියන noun එක සහ මේ පොත් අතර පොත් කියන noun එක අතර සම්බන්ධය ඇති කරන්නේ on කියන preposition එක වගේ on කියන එක මගින් the table books එක්ක connect වුණා සම්බන්ධ වුණා පොත් සහ මේසය අතර සම්බන්ධය ඇති කළේ on මගින් පොත් තියනවා මේසය උඩ කියන අදහස ආවා මේසය උඩ පොත් තියනවා ඒක තමයි කාර්යය noun එක ඉස්සරහ දාලා දෙනවා හරි මේ noun එක තවත් noun එකකට හෝ තවත් වචන කිහිපයකට සම්බන්ධ කරනවා अच्छा पाठ
අපිට අවධානය බලමු. The girl ගහන ළමයා is ඉන්නවා ගහන ළමයා ඉන්නවා. The gate 2 ගහන ළමයා ඉන්නවා gate 2 අර්ථයක් නැහැ. ගහන ළමයා ඉන්නවා gate 2 ළඟ. ළඟ කියන්නේ අපි near දානවා. හරි near කියන preposition එකෙන් the gate කියන noun එක සම්බන්ධ කළා the girl කියන noun එකත් එක්ක. හරි the girl ගහන ළමයා is ඉන්නවා near the gate. ගහන ළමයා ඉන්නවා gate 2 ළඟ. හරි කතා කරලා යක. හරි අපිට අවධානය බලන්න. Example number 1, number 2, number 3. Take your sister. Take කියන්නේ එකගෙන යන්න. Your sister. ඔයාගේ අක්කව හෝ නංගිව. ඔයාගේ සහෝදරියව එකගෙන යන්න. ඔයත් එක්ක. With you. With you. ඔයා සමග. With තමයි preposition එක. ඒ prepositions highlight කරගන්න. Take කියන්නේ එකගෙන යන්න. Your sister. ඔබගේ සහෝදරියව එකගෙන යන්න. ඔයත් එක්ක. With you. හරි. With ඉවත් කළොත් take your sister. ඔයාගේ සහෝදරියව එකගෙන යන්න ඔබ. You. ඔබ එච්චර. අර්ථයක් නැහැ. ඔබ සමග කියන්නේ with දානවා. ඒතර you සහ you කියන pronoun එක සමග pronoun එකක් තියෙනවා. You කියන pronoun එක සහ your sister කියන noun එක අතර संबंध ऐसे करें विद की है ना प्रीपोजिशन नहीं ठीक है यार හරි දැන් අපි ප්‍රිපොසිෂන්ස් එකින් එක අරන් චුට්ටක් විග්‍රහ කරනවා ඔයගොල්ලෝ දන්න ඒවාත් තියෙනවා අලුත් ඒවාත් තියෙනවා පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවාත් තියෙනවා අලුත් ඒවාත් තියෙනවා හරි ඊළඟට පළවෙනි එක නම්බර් 1 on පළවෙනි එක on on කියන්නේ මොකද්ද උඩ ඒ විතරක් නෙමෙයි තවත් භාවිතයන් තියෙනවා on කියන තේරුම විතරක් නෙමෙයි on දෙකට තියෙනවා තවත් තේරුම් තියෙනවා අපි ඒවත් බලමු මොනවද කියලා හරි යන නම්බර් 1 on කියලා පළවෙනි ප්‍රිපොසිෂන් එක තමයි on okay හරි අපි ලියමු උදාහරණයක් the cat pusai pusa is ඉන්නවා pusa ඉන්නවන subject එක ඔන්න verb එක pusa ඉන්නවා on the chair පුටුව උඩ pusa ඉන්නවා පුටුව උඩ chair එක සහ pusa අතර සම්බන්ධය තිකලේ on කියන preposition එක මගින් pusa ඉන්නවා පුටුව උඩ the cat is on the chair පුටුව උඩ කියන්නේ on යනවා පුටුව යනවා under the chair පොඩි කාලේ වань හරි ඔක විතරක් නෙමෙයි ඔන්නේ භාවිතයන් හරි වෙන්ටේක another example තව මොනෙලාද වන්දා on කියලා පාවිච්චි කරනවා උඩ මතු පිට කියන අදහස ගන්න. තව ඒ අරුණාම දවසකට කලින් වන්දානවා නේද? හරි. බලමු උදාහරණයක්. Our prize giving අපේ ත්‍යාග ප්‍රදාන උත්සවේ is තියෙනවා on Monday අපේ ප්‍රයිස් ගේන එක තියෙනවා on monday බලන්න දවසකට කලින් on දානවා
Monday proper noun එක M should be capital. දවසට කලින් on දානවානේ. ඒ විතරක් නෙමෙයි. දවසක කොටසකට කලින් දාන. ඒකෙම මෙහෙමයි. මේ උදාහරණයක්. I can meet you. මට පුළුවන් meet හමු වෙන්න. I can meet you. මට පුළුවන් හමු වෙන්න ඔයාව. On Tuesday evening. අඟහරුවාදා හවසට. බලන්න. සාමාන්‍යයෙන් evening නම් hindi evening කියලා කියන්නේ in දාන්නේ. හැබැයි මෙතන Tuesday evening නිකන් evening නෙමෙයි. අඟහරුවාදා හවස. එහෙනම් අපි ඉන්නේ මේ දාන්නේ on. හේතුව මේ දවසට මුල් තැන දෙන්න. එයාට අනුව තමයි preposition එක දාන්න ඕන. දවසට කලින් on දාන්න. ओके फाइट इन अ फ्लैश इट मलिया बड़ा क्लेसी पार्ट है ना है भाई फ्रश नहीं ना नहीं आगे जाते हैं ओके और ये लड़का कौन फ्रश नहीं ना हर ताऊ दार ने बड़ा दावसर का लेने तो रखने नहीं दिने के लिए कालू दाना डेट हेड काली She posted. I tapal kala posted. Can tapal kala the letter. I you ma tapal kala. Dinner kali onda anava on 22nd of November. November maase. Visi dekha. I tapal kala you ma. Mera dinner kali onda ma. Dinner kali onda. Dinner kada pera. හරි මේ ඔන්න ආපු අවස්ථා පොඩක් highlight කරගන්න on කියන එක එක පාඩකින් highlight කරගන්න පස්සේ the chair එක ඇතර කිසියම් වස්තුවක් මත එතන දවසකට කලින් දවසේ කොටසකට කලින් මේ Monday Tuesday evening එක තවත් පාඩකින් highlight කරගන්න 22nd of November දිනය ඊට කලින් තොන් දානවා ඒ 22nd of November එක පාඩකින් highlight කරගන්න හරි. ඒක අවධානය බලන්න. කිසියම් රූපවාහිනී channel එකකින් කලින් on දානවා. I watched මම බැලුවා. I watched news මම ප්‍රවෘත්ති බැලුවා. On ITN ITN එකේ. ITN කියන්නේ TV channel එක ඊට කලින් on දානවා. දැක. රූපවාහිනී නාලිකාවකට ඉදිරිපිට on දානවා. ඒ විතරක් නෙමෙයි. On TV, TV के बाद आती है ने? On के लामत आ, एक अच्छा दिखा दिया। तू कौन ही नाली का वाली रिपीटर? ये वाके में TV इस तरह on दा, TV के बाद वो। क्या उदाहरण है बाल? मेरा इतने पढ़ा गाड़ी पर दिखा नहीं, तेरा उदाहरण आता रखा पंक्ति में नहीं। It works. एक वैध करने वाला on electricity एक वैध करना वाला विद्युत बाले हैं तेरे विद्युत बाले क्या हैं हमारे बाले शक्ति प्रदान करेगा एनर्जी सोर्स से का ये वाके हैं करीसर हैं ना on तमाई दार शक्ति प्रदान करेगा बाले शक्ति प्रदान करेगा करीसर हैं ना on तमाई दार विद्युत लेके शक्ति आपने दिशा वगैरह सरे वंदा न पुलवा उदाहरण है अंतिम उदाहरण में आते अरे काफी है ना है अंतिम में खाली में
turn on the right දකුණට හැරෙන්න turn on the right the right කියන්නේ දිශාවක් දකුණට ඊට කලින් අපි on දානවා direction එකක් වෙන්න දකුණට හැරෙන්න turn on the right බල දිශාවට පෙර on දානවා ඔන්න ඊට අන්තිම එක ඊට පස්සේ on කියන එක පාවිච්චි කරන්න පුළුවන් ගැන කියන ගැන පිළිබඳ ඒ අදහසින් ගන්න පුළුවන් about එකේ තේරුම තියෙනවා ගැන පිළිබඳ උදාහරණ බලමු this book is on music මේ පොත තියෙන්නේ සංගීතය ගැන මේක සංගීතය පිළිබඳ පොතක් හරි on music તો මෙතන on කියන්නේ ගැන සංගීතය ගැන මේක සංගීතය ගැන පොතක් මේක මේ පොත සංගීතය ගැන this book is on music මේ පොත සංගීතය ගැන ඊට මෙතන ගැන කියන on පාවිච්චි කරා about කියන තේරුම තමයි ඔන්න මෙතන ලියගන්න සමානයි about on එක වෙනකොට about කියන එක දාන්නත් පුළුවන් ආදේශ කරන්න පුළුවන් හරි අපි ඊළඟ ප්‍රොඩක්ෂන් එකට යනවා number 2 සාමාන්‍ය on in at ඒ තුන බහුලව භාවිත කරන ඉංග්‍රීසි වලට ඒක නිසා ඒක පොඩ්ඩක් භාවිතයන් ටිකක් වැඩි අනිත් ඒවා නම් භාවිතයන් ගොඩක් අඩු number 2 in ලියන number 2 in ඊළඟ ප්‍රොජෙක්ට් එකේ in in කියන්නේ මොකද්ද ඇතුලේ කියන අදහසනේ ඇතුලේ ප්‍රධාන තේරුම ඇතුලේ උදාහරණයක් බලමු number 1 the pen pen the pen was කියන්නේ තිබුණා pen තිබුණා පිටියා තිබුණා උනා කියන තේරුම තියෙන වෙස් වලට pen තිබුණා in the drawer drawer කියන්නේ ලාච්චුව the drawer ලාච්චුව in the drawer ලාච්චුවේ ලාච්චුව ඇතුලේ ඉන්න එකෙන් ඇතුලේ කියන අදහස පෑන තිබුණා ලාච්චුව ඇතුලේ මෙලියක් දැන් මො ඉන්න එකට ඔය ඇතුලේ කියන අදහස විතරක් නෙමෙයි තවත් අදහස් තියෙනවා තව උදාහරණයක් බලමු මතක දිනයකට කලින් වන් දාන රටකට ඉස්සරහ මොකක්ද දාන්නේ ඉන්නේ ප්‍රධාන නගරයකට ඉස්සරහින් ඉන්න he lives ඔහු ජීවත් වෙනවා he singular නිසා s එකක් ආවා he lives in sri lanka sri lanka වේ රටකට ඉස්සරහින් ඉන්නවා රටකට ඉස්සරහින් හරි country එකට ඉස්සරහින් ඉන්නවා प्रधान नगर प्रधान नगर ශ්‍රී ලංකා කියන රටක් ඊට ඉස්සරහින් ඉඳලා ඒගොල්ල ජීවත් වෙන නුවර ඔහු ජීවත් වෙන ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකාවද ඉන් ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයට කලින් නම් ඉඳාන්නේ කුඩා නගරයට කලින් ඉඳාන්නේ ඇට් අපි තව උදාහරණයක් බලමු she started ඇය පටන් ගත්තා අලුත් ව්‍යාපාරයක් a new business මට කියන්න ඕන 2014 පටන් ගත්තා කියලා 2014 වල පටන් ගත්තා කියලා අවුරුද්දක් නේ අවුරුද්ද කාලෙ මොකක්ද දාන්නේ in එහෙනම් වර්ෂයකට පෙර දාන්නේ in
මේක ප්‍රෙපරේෂන්ස් වල සාරාංශයක් summary එකක් වගේ තමයි extra විදිහට ඕලෙල් දක්වා වැඩිවත් වෙනවා ඊට අමතරව It was held. But it can be. On passive voice, man, pause. Sure, na. One. Kisi yaam kine kisi power thano level. Price given yaam kine kulo yaam meeting yaam kine kulo abidam. Ona meeting kiela. The meeting. That's the same. The meeting. One. Kisi yaam kine kisi ne power thano. Ona le abhi ati the power thua. Kisi yaam kine kisi. Hai. That's the same. Kine object. මේක පැසිව් කරන්නේ කොහොමද? සිම්පල් past tense වල පැසිව් වොයිස්. වර්ස් හරි වර් හරි එක verb එකේ past participle දාන්න ඕන. දැන් මේකේ එක වචනනේ අපි දාන්නේ verb. hold කියන්නේ පවත්වනවා. hold. එයාගේ past tense සහ past participle තමයි held. එහෙනම් the meeting held කිව්වොත් rest in my මොකක් හරි එකක් පැවැත්වුවා. ඒක rest in වල පණ ඇවිල්ලා එයා මොකක් හරි එකක් පැවැත්වුවා. the meeting was held කිව්වොත් කිසියම් කෙනෙක් විසින් rest in පැවැත්වුවා. පැසිව් වොයිස්. the meeting was held අපි දාමු in september september මාසේ රැස්වීම පවත්වන ලැබුවා කිසියම් කෙනෙක් විසින් කිසියම් කෙනෙක් විසින් රැස්වීම පැවැත්වුවා september මාසේ මාසෙකට ඉස්සරහින් ඉඳලා හරි month month මත මාසයේ මාසෙකට ඉස්සරහින් ඉඳලා month එකට ඉස්සරහින් එකලියක I will call you. हम वो यार कता करना will call कता करना मना देते. परंतुवा promise का I will call you. मामा कता करना हर call कता करना will कता करना मना देते. You वो यार टे हम वो यार कता करना in the morning. उदयसन बरन दावसे काल या इतने से रहें इंदा in the morning इतना रखने में आवश्य ना इंदी in the evening. හරි මම නද ද ඉවනිම දාන්න නැත්නම් නිකන් ඉවනිම දායි ඉන් දි ඉවනි මේ ඕනම අවස්ථාවකදී ඉන් කියන්නේ තමයි දාන්න උදේට කලින් ඉන් හවසට කලින් ඉන් තව ඉන් දි ආෆ්ටර්නූන් දවල්ට කලින් ඉන් හැබැයි ඕන වරහඳ ලියා ගන්න රාත්‍රියට කලින් නම් at night එතකොට ඉන් නයිට් නෙමෙයි එතන ඕන වරහඳ ලියා ගන්න දවසේ වෙලාවකට පෙර ඉන් පාවිච්චි කරන හැබැයි රාත්‍රියට පෙර දාන්නේ ඇට් මධ්‍යම රාත්‍රියට පෙර නම් ඇට් මිඩ් ඇට් මිඩ් නයිට් මධ්‍යම රාත්‍රිය අමාරට කතා කරන්න උදේට I'll call you I will call you නැත්නම් I'll call you in the morning හවසට නම් in the evening දවල්ට නම් in the afternoon ඉතර ඉන්නට තව භාගයක් ඒක දවසේ කාල පරිච්ඡේදයකට පෙර ඉඳාන. ତର මේ වෙන ඇතිතරම් ප්‍රශ්න හදන්න බඩ වේවස් වල හරි. ඉස්තම්පොරොන්. Another example. හිම වැටෙනවා. Snow. Snow කියන්නේ හිම falls. Snow can uncountable හිම ගණන් කරන්න බැහැනේ. Snow, water, milk, uncountable nouns. ඒවයි singular. Singular නිසා අපි ඉස්සරහට s දානවා. Simple present tense එකේදී. verb එකට පස්සේ is දාන. ඇයි හේතුව? මෙයා uncountable. Uncountable නම් මෙයා ඒකවචන. Snow falls. හිම වැටෙනවා. In winter. ඔන්න ඍතුවක්. Winter, spring, summer, autumn. දන්නවනේ. සීත කාලයේ winter, spring වසන්ත කාලයේ, summer ග්‍රීෂ්ම කාලයේ. ऑटम शरद काले एना मेवा मना दे ऋतु एवट इस रहे इंदान खाली की लीला दिना ने मैं मत गति तर मैं का आधार नहीं है मेरे मेवट
හිමවත් නගර කියලා දාන්න මේ අයිති එක මේක වහන්න ලියා ගන්න ඉන් දාන්න පුළුවන් නැත්නම් හිමවත් නගර කියලා බලයි සමයකට ග්‍රීෂ්ම කාලේ හොඳට පායන කාලට හිමවත් නගර කියලා බලයි හරි හිම වැටෙනවා සීත කාලේ දෙවින් දෙකේ විතරයි ආ ස්ප්‍රින් සම හොටම නදරන්නේ හැබැයි ඒවට කල්ල තින් දානවා මේ උදාහරණ කියලා දෙන්නේ අනිත් ඒවා बहुमें වෙලාවක් තිබ්බොත් වෙලාවට කලින් නිතරම දාන්න යන්නේ නේ හැමදාම තිස්සෙම වෙලාවට කලින් ඈ හරි උදාහරණයක් the class පන්තිය පටන් ගන්නවා starts පන්තිය singular එක නිසා s දානවා පන්තිය පටන් ගන්නවා කාලතරණ අනුව වෙන දෙයක් නම් මේක time table එකට අනුව වෙන්නේ නේ පන්තිය පටන් ගන්නවා නිශ්චිත වෙලාවකට ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ වගේ දේවල් අපි කියන්නේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එකේ. The class starts පන්තිය පටන් ගන්නවා at 1 p.m. පස්වරු එකට පන්තිය පටන් ගන්නවා. හරි. ඒක වෙලාවට කලින් අපි at කියන දාන ටයිම් එකට දෙමු. වෙලාවට දෙමු. किसी हम स्थान एक दिखे ऐसा फिर सकते स्थान एक आई नीड थी मां को रुद्रपक्ष नहु मुण गह හරි මම ගිහින් ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන් කොහෙද ඔෆිස් එකේ බොස් ඇට් ది ඔෆිස් ඒතර පුරුද්දක් වශයෙන් හැමදාම ඔෆිස් යනකොට ඔෆිස් එකේදී හැමදාම ඔහු මුණ ගැහෙනවා ඒතර බොස් වගේ වෙන්න පුළුවන් නැත්නම් කාර්යාලයට ගිහින් කිසියම් යාළුවෙක් වෙන්න පුළුවන් ඇයි මේ කිව්වේ මම මුණ ගැහෙනවා ඔහු පුරුද්දක් වශයෙන් ඇට් ది ඔෆිස් ඔෆිස් එකේදී ඔෆිස් කියන්නේතර පිරිසක් රැස්වෙන ස්ථානය ඊට කලින් අපි ඇට් දානවා හරි ප්ලේස් එක ඉස්සරහින් ඇට් දාන්න පුළුවන් ඒ විදිහට ඔෆිස් එකේදී තමයි අදහස් හරි මේක තාපට ගැඹුරට යනවා නම් ඉන්දි ඔෆිස් කියනවත් පුළුවන් ඉන්දි ඔෆිස් කිව්වොත් ඒක හරියටම ඔෆිස් එක ඇතුලේ කියන අදහස දෙනවා හැබැයි ඇඩ් ది ඔෆිස් කිව්වොත් ඔෆිස් එකේ එළියේ ඒ තේරුම ගන්නත් පුළුවන් ඔෆිස් එකේදී කොහොමද කාර්යාල පරිශ්‍රය තුල ඒතර ඔෆිස් එකේ ලොබි එකේ වෙන්න පුළුවන් ඔෆිස් එකේ ඇතුලේ වෙන්නත් පුළුවන් ඔෆිස් එකේ පිට වෙන්නත් පුළුවන් හැබැයි ඔෆිස් එකට අයිති සීමාව තුල ඒ අදහස තියෙනවා නේද එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ ඇඩ් ది ඔෆිස් ඔෆිස් එකේදී ඉක්මනට කුඩා නගරයකට ඇඩ් දානවා නේද මම ඉතලා කිව්වු අපි ලියමු she lives ඇය ජීවත් වෙනවා at මොකද කුඩා නගරයක් කුඩා නගරයක් ඉතින් මොකද කරන්න ඕනේ කියලා කුඩා නගරය කුඩා ගමක් ඒ වගේ දේවල් ඉතින් ඇඩ් දානවා ලොකු එකක් නම් ප්‍රධාන එකක් නම් ඉඳායි ඉතලම කියන්නේ රාත්‍රියේ ඉස්සරහ ඇඩ් දානවා නේද I meditate මම පුරුද්දක් වශයෙන් භාවනා කරනවා I meditate at night රාත්‍රියට night එකට ඉස්සරහින් විතරම දාන්නේ at හැබැයි ඉස්සරම කොහොමද දාන්නේ at මම භාවනා කරනවා රාත්‍රියට හරි ඔයගොල්ල කරනවා
ඊට අමතරව දෙස කියලා කියන පාවිච්චි කරනවා දෙස ඒක නම් ඔයාලා අහලා තියෙන යන්ත look at the board board එක දිහා බලන්න ඒතර කියන්නේ දෙස දෙස next one last one look look කියන්නේ බලන්න විධානයක් ක්‍රියාපදයෙන් පටන් ගන්න තියෙනවනේ ඒක විධානයක් අන නියෝගයක් command එකක් look බලන්න at දෙස ඒතර කියන්නේ දෙස look at the board board එක දෙස බලන්න නියෝගයක් look at the board look at දෙස ඉතින් අපි කියන්නේ දෙස look බලන්න the board board එක at the board board එක දෙස බලන්න प्रधान विषय संहरा प्रधान थ्रू 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 क्या तुली उदाहरण दे वॉक और नविदा स्लोली और नविदा सेमी थ्रू द टनल TUNNEL टनल क्या है उदाहरण The robber hora came ava into our house into our home ape ge athulata through the window janale tulin hari hora de inne kiyala janale arala thibba eka janale tulin ava through the window kiyanne janale tulin printer through the tunnel kiyanne umaga tulin api yarinda semi umaga tulin palliya හරි එකක් අපි ලියමු දෙනවා ඒ උදාහරණය හොරා ද තීප් කියනක් පුළුවන් ද රොබර් කියනක් පුළුවන් ද රොබර් අපි දාමු ඇතුල් වුණා කියලා එන්ටර් එන්ටර් කියන ඇතුල් වෙනවා එන්ටර් ඇතුල් වුණා සිම්පල් පාස්ට් ටෙන්ස් හොරා ඇතුල් වුණා අපි ගියේ ඇතුළට ඉන්ටු අවර් හෝම් ඉන්ටු කියන්නේ ඇතුළට තවත් ප්‍රතිචාරයක් ඇතුළට අවර් හෝම් අපි ගියේ ඇතුළට through the window janelle tuli through the window kiyanne janelle tuli उदाहरण the cat pusa crept crept can ring hua alu vachana thiyenu me vachane ikan ganna naththam creep kiyana ring enawa vena waliya ganna eka creep kiyana ring enawa eke past tense samaya crept eken ring hua pusa ring hua through the fence fence kiyanne weta वेट तुली पूता रिंग हुआ
The cat Pusa crept Ringua through the fence. Better to leave. ඊළඟට මේකේ පොඩි මේ භාවිතය අරුණාම තව භාවිතයන් දෙකක් මම කියලා දෙන්නම්. අර ටේබල් එකේ විතර අහන දේවල් ටිකක්. හරි. අහලා දෙන get through කියලා get through කියලා එක phrasal verb එකක්. Phrasal verbs කියලා තියෙනවා. ඒවා දැනගෙන ඉන්න ඕනේ. Get through කියන්නේ සමත් වෙන. එතකොට වෙලා through කියනවානේ. එතන මේ තුලින් නෙමෙයි මෙතන දහස. Get through කියන්නේ සමානයි pass. පාස් වෙනවා. මොන ප්‍රෙසල් වර්බ් එකක්? ප්‍රෙසල් වර්බ් එකක් කියන්නේ මේ වගේ වචන කිහිපයක් තියෙන. වචන එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන ක්‍රියාපදයක්. තනි ක්‍රියා තනි වචන ක්‍රියාපදයක් නෙමෙයි. වචන දෙකක ක්‍රියාපදයක්. ගොඩක් වෙලා. ප්‍රෙසල් වර්බ් එක. හරි. දැන් මේ ප්‍රෙසල් වර්බ් එකේ තේරුම තමයි පාස් සමත් වෙනවා. get through සමත් වෙනවා. ඒකේ past tense මොකද්ද එහෙනම්? get එකේ past tense got. got through. හරි. අපි ගොඩට උදාහරණ දෙන්න. ගොඩට උදාහරණ දෙන්න. ගොඩට. නම්බර් 4 මම උඩින් ලියනවා. ඇය විභාගේ සමත් වුණා. ඉතා හොඳින්. කොහොමද කියන්නේ? she ඇය ගොඩට හොඳට පාඩම් කරලා තිබ්බා. ඉතින් සා ගොඩට උනා. ඒ කියුවේ සමන්නේ සමත්. ඊට මෙතන මේක පොඩ්ඩක් සාමාන්‍ය අදාළය ගන්න. සාමාන්‍ය අදහස නෙමෙයි මේ මෙතන තියෙන්නේ. තුලින් කියන අදහස නෙමෙයි. ඇයි සමත් වුණා? She got through the exam, at the examination. ඇයි විභාගයේ සමත් වුණා? ඉතා හොඳින්. With flying colors. With flying colors කියේ මොකද්ද? ඉතා හොඳින්. Very well. හරි ගියන්ටද ගන්න. ඒ විභාගයේ සමත් වුණා. She got through the examination. කොහොමද? With flying colors. ඉතා හොඳින්. කොලේන 9S මාර්ක්. හරි. මලිය ඊට අමතරව අපි go through කියලා කියනවා go through the lesson go through the book ඒ කියන්නේ මොකද්ද කියවගෙන යන්න go through කියන්නේ කියවගෙන යන්න හරි ඒක සාමාන්‍ය අදාළියක් සාමාන්‍ය දස්ස නෙමෙයි තියෙන්නේ go through the lesson ඒ කියුවේ the lesson පාඩම go through කියවගෙන යන්න okay go through the lesson මෙතන go through කියන්නේ කියවගෙන යන්න පාඩම තුලින් ඇතුළට යන්න නෙවෙයි හරි go through the lesson පාඩම කියවගෙන යන්න හරි through එක ඉතරයි උදාහරණ 5යි හෝ 4යි දෙන්න ඊට වඩා දෙන්න මොකද මේවා හරියට සාපේක්ෂව කලින් වල සාපේක්ෂව පාවිච්චි කරන අඩුයි grade 8 ල තියෙන තවත් ප්‍රොඩක්ෂන් එක තමයි over. textbook එකේ තියෙන over කියලා. over කියන්නේ උඩින්. දෙවන over. උඩින්. කොහොමද කියන්නේ කුරුල්ලෙක් පියෑඹුවා ගහට උඩින්. කුරුල්ලෙක් පියෑඹුවා ගහට උඩින් මම පොඩ්ඩක් ගේන හිතින් හිතක් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් කුරුල්ලෙක් නම් a bird the bird නම් කුරුල්ලා කුරුල්ලෙක් නම් a bird කුරුල්ලෙක් පියෑඹුවා පියාඹනවා fly එතකොට පියාඹනවා a bird singular is a fly හැබැයි මෙතන අතීත කාලේ නිසා flew මේක flew නෙමෙයි flew කියන තරදි flew කුරුල්ලෙක් පියාඹුවා over the tree ගහට උඩින් the tree කියන්නේ ගස over the tree ගසට උඩින්
කුරුල්ලා සහ බර්ඩ් අතර කනෙක්ෂන් එක සම්බන්ධය ඇති කලේ ඕවර් කියන ප්‍රපොසිෂන් එක වගේ නවුන් එක ඉස්සරහ පාවිච්චි කරලා තියෙනවා. ඒක ද ෆ්‍රී කියන නවුන් එක සම්බන්ධ කළා බර්ඩ් කියන නවුන් එකත් එක්ක. බර්ඩ් කුරුල්ලෙක් ෆ්ලූ පියාඹුවා ඕවර් ද ට්‍රී ගහට උඩින් පියාඹුවා. කොහොමද කියන්නේ අශ්වයා පැන්නා තාප්පෙට උඩින්. අශ්වයා පැන්නා තාප්පෙට උඩින්. අශ්වයා නම් the horse. The horse පැන්නා jumped. The horse jumped. අශ්වයා පැන්නා. Over the wall. Wall කියන්නේ තාප්පේ වගේ බිත්තිය. එතන wall කියන්නේ තාප්පේ. හරි. අශ්වයා පැන්නා තාප්පෙට උඩින්. The horse jumped over the wall. තාප්පෙට උඩින්. අපහු the wall කියන noun එක සහ the horse අතර connection එක ඇති කරේ over කියන preposition එක මගින්. ඊට අමතරව වෙයි කියන එකක් තියෙනවා. දැන් ඔක සරලයි. ඕවා කියන්නේ උඩින්. එච්චරයි. අලුත් දෙයක් නෑ. හරි මම සාමාන්‍ය ඉස්සරහට පේපර්ස් වලට අහන මේ අවස්ථාවක හිතා දෙන්න තවත් ෆ්‍රේසල් වර්බ්ස් තමයි තියෙන්නේ. යන්න බයි. හරි නම්බර් 3. ලියන්න. Please come over here. Please කරුණාකරලා come over here එක මොකද්ද එන්න over උඩින් here මෙතෙන්ට එහෙමද කරුණාකරලා මෙතෙන්ට උඩින් එන්න එහෙමද නෑ come over කියන්නේ මේ හරියට එන්න මේ හරියට එන්න come over කියන්නේ තර වගේ verb එකක් නිකන් verb එකක් නෙමෙයි වචන දෙකක් තියෙනවා එහෙනම් phrasal verb එකක් දැන් තාමත් යදා ගන්න ප්‍රධාන භාවිතයක් නෙමෙයි තියෙන්නේ වෙනත් භාවිතයක් තියෙන මේ හරියට එන්න come over here come over here මේ සම්පූර්ණ එකේම අදහස මේ හරියට එන්න. ඊය කියන්නේ මෙමෙ මෙතන මේ හරියට එන්න. come over. දැන් කිට්ටුවට එන්න. කොහොමද කියන්නේ? මගේ අක්කා හෝ නැමි මගේ සහෝදරිය කතා කළා. my sister talk කතා කළා. මට කතා කර my sister talk to me දුරකථනයෙන් දුරකථනයෙන් කියන්නේ over the phone ඒ කියන්නේ ෆෝන් එක උඩින් ඉඳගෙන කතා කරන්නේ over the phone කියන්නේ දුරකථනයෙන් දුරකථනයෙන් කියලා කියන්නේ over the phone විතරක් භාවිත කරන වෙන එකක් නේ over the phone දුරකථනයෙන් දුරකථනයේ උඩ අදහස නෙමෙයි මෙතන තියෙන්නේ අපිට ඒක හයිලයිට් කරලා තමා කියලා දාන්න अवसान उदाहरण Next one. මේක තව භාවිතයක් වැඩගත් එකක් තව දෙන්නම් මම. The curry is overboiled. The curry, yeah,
is overboiled. Overboiled. කියන්නේ කරි එක ව්‍යංජනේ ඕනට වඩා තැඹිලා කියන අදහස තියෙනවා. Overboiled. මෙතන over කියන්නේ අර ඕනට වඩා කියන අදහස. අවශ්‍ය ප්‍රමාණයට වඩා. Boiled එක කියන්නේ තැඹිලා. The curry is overboiled. කැටි වොයිස් එක. ඊට ගත්ත එක පාස් පාටිකල් දිනවා කැටි වොයිස්. කියම් කෙනෙක් විසින් කරි එක උනට වඩා තඹන. හරි. එච්චරයි ඔක. වේ ඩේට් වල ඊළඟ ප්‍රපොසිෂන් එක තමයි along. along කියන්නේ දිගේ. ඔකේ. කියන along. along කියන්නේ දිගේ. පාර දිගේ. හරි ලියන උදාහරණය කඩ තියෙනවා වීදියේ දිගේ කොහොමද කියන්නේ the shops කඩ තියෙනවා කියන්නේ කොහොමද ආ ආ කියන්නේ තියෙනවා along the street along the street street කියන්නේ වීදිය ඒතර වීදිය දිගේ එතන පාර දිගේ තියෙනව මොනවද කඩ කඩ තියෙනවා වීදිය දිගේ the shops are along the street ඊළඟ උදාහරණය she went ayagiya she went ayagiya along along kiyana digi along the gravel path alu sachanaya maru sachana sanduna sanduna dena me gamanna gravel path kiyanne boralu path ayagiya boralu path digi along the gravel path කියන්නේ බොරළු පාර දිගේ. අපිට ප්‍රශ්න තියෙනවා. හරි. ලස්සන උදාහරණයක් තියෙනවා. අපි ඇවිද්දා වෙරළ තීරයේ දිගේ. We walked along දමු ලස්සන කරමු එක we walk along the marvels නැත්නම් අපි දමු එක ඒ වචන ඔයගොල්ලෝ දන්නවා මොකක්ද දන්නේ fascinating චිත්තාකර්ෂණීය අපි ඇවිද්දා චිත්තාකර්ෂණීය වෙරළ තීරයේදී fascinating beach අපි කන්ජන්ෂන් එකක් දාමු තව as as කියන මෙතන වීට as the sun was setting ලස්සන උදාහරණයක් as කියන්නේ විට the sun ඉර was setting බැසගෙන යන විට ඉර බැසගෙන යන විට we walked අපි ඇවිද්දා along the fascinating beach චිත්තාකර්ෂණීය වෙරළ දිගේ අපි ඇවිද්දා we walked අපි ඇවිද්දා along දිගේ the fascinating beach චිත්තාකර්ෂණීය වෙරළ දිගේ අපි ඇවිද්දා කොයි වෙලාවද as the sun was setting ඉර බැසගෙන යන විට as කියන විට තේරුම් ගන්න අවශ්‍ය නම් fascinating කියන්නේ සිතට ගන්න සුළු attractive කියන දාන තමයි හරි චිත්තාකර්ෂණීය සිතට ගන්න සුළු වාක දිනුනට ලේසි අපි ඇවිද්දා along the fascinating beach චිත්තාකර්ෂණීය වෙරළ දිගේ කොයි වෙලාවෙද as කියන්නේ විට the sun was setting ඉර බැසගෙන යන විට එතන past continuous sound sandy beach කියන පොළොක් රක්තනවල වැලි තියෙන පෙරවල
කතා උදාහරණ ලියන්න. ඔවුන් පැදෙව්වා. They drove. Drove කියන්නේ drive එකේ past tense. Drove. Drive එකේ past tense. හරි පැදෙව්වා. ඔවුන් පැදෙව්වා their car. Car එක. Along the road. ඔවුන් පැදෙව්වා car එක. Along the road. පාර දිගේ. Very carefully. ඉතා ප්‍රවේශම්ව. කයි මොකක් හරි ප්‍රශ්න තිබ්බද දන්නේ කොහොමද ප්‍රවේශයෙන් පද වේක ප්‍රවේශයෙන් පද වෙන්නේ ගොඩයි අපේ ස්ලීපින් පැලිස්මන්ට් ලයින් නැති පාරේ ඔය මොනවද ස්ලීපින් පැලිස්මන්ට් කියවේ අර හම්ප් නේ ගැටි දෙ බ්‍රෝ ගෝල් පැදෙව්වා කායක අලෝන් ද රෝඩ් පාර දිගේ වෙරි කෑෆුලි ඉතා ප්‍රවේශයෙන් කොහොමද ඉතා ප්‍රවේශයෙන් පද වෙන්නේ හොඳයි නේ एक अलग मात्रा पालन करना स्लीपिंग पेलिस्मेंट अरे अंतिम उदाहरण है यू कैन कम अलोंग विथ योर सर्टिफिकेट एक ही मोमेंट अलोंग वाला अंतिम उदाहरण है नंबर फाइव इतना विनाश भावित है फिर सामान के दायरे में यू कैन कम You can not pull one come along. Come along के लिए किसी अंदर आप बैगे नहीं हो. Come along के लिए आप बैगे नहीं हो. Come along with your certificates. You can not pull one come along. बैगे नहीं है ना मतलब with your certificates. और भी साहती के बैगे नहीं है बोला मतलब. You can come along with your certificates. Take you away. वाटे पुलवा ताकि साहसिक रागिना इन्ना आवश्यक है तेरे में लिया कर क्या मार रागिने ना कम बेलों एक अत्यंत का विद्यान प्रदर्शन है कोमल क्या है यू कैन कम बेलों विथ योर सर्टिफिकेट्स वाटे पुलवा यागे साहसिक रागिने इन्ना इंटरव्यू में करवा के मालिया Next one. Around. Make a great date for the day. Next one. Around. Around. क्या ने वाटे? वाटे इसे नतांग विदर. About किस दिन मत दिया? Around. ओवा वो दिए ने. හරිම උදාහරණයක් පුංචි ළමයා දිව්වා ගේ වටේට කොහොමද කියන්නේ the little child the little child ran දිව්වා රන් එකේ පාත්තේ around the house ගේ වටේට around the house කියුවේ ගේ වටේට right in a flash It was around 5 o'clock then. Make it one. Tama ka da liya ganna. It was around 5 o'clock then. Then kiyan evita. Nathang evana vita. Evana vita velawa pahata vithara athi. Ta pahata vithara una. ප්‍රතිඥා උනා. හරි. ඒ වෙන විට වෙලාව පහට විතර උනා. ඉක්ිනේකට සිංගල් දේරුවක් නැහැ මෙතෙන්දි. සබ්ජෙක්ට් එක ඇනලිසිස් අපි ඉක් දැනු. මේ වාක්‍යෙට පත්තු කෙනෙක් නැති නිසා අපි ඉක් දැනු. It was around. Around 5 o'clock කියන්නේ මේක තමයි වැදගත් වෙන්නේ මෙතෙන්දි. පහට විතර. පහට විතර. හරියට පහනේ. හරි. ඒ වෙද්දි දැන් කියන්නේ එවිට. ඒ වෙන විට. ඒ වෙද්දි පහට විතර උනා. ටයිම් එකක් තිබුණා. පහට විතර. විතර කියලා කියන්නේ රාම් පාවිච්චි කරනවා
හරි හිටියා හිටියා කියලා කියන්නේ දෙයාව දෙයාව හතරසර කියන අත මතක දෙයාරි දෙයාරා කියන්නේ ඉන්නවා තියෙනවා දෙයාවස් දෙයාව කියන්නේ හිටියා තිබුණ හතරසර කියන්නේ දෙයාව කියන්නේ මොකද්ද හිටියා හිටියා around 20 students शिष्य विस्ताप की तरह ही थी। दयावर क्या नहीं किया, राउंड क्या नहीं बिता रहे 20 स्टूडेंट्स। और ना केवल इन डी प्लेग्राउंड, फ्रीडा पीटर ने शिष्य विस्ताप की तरह ही किया, राउंड 20 स्टूडेंट्स। शिष्य विस्ताप बिता रहे, दयावर क्या नहीं सीखिया। इप्पल याना उदाहरण बल एगोलो हिटिया एगोलो वाड़ी हिटिया मेसे वाटी दे were sitting past continuous tense. They were sitting. Double T na ye jadi. Around the table. Main se waate the table wo waadi la sitiya. They were sitting around the table. Own waadi la sitiya. Main se waate the. They were sitting around the table. They own were sitting. Waadi la sitiya around the table. Main se waate the. Tarao main se ati na ekhe waate the waadi la niye. Mokhre discussion ne ke naagi saath achcha. पूंछी काढ़े आती ना डांगर कोमल गया पूंछी काढ़े आती ना मैं डांगर विस्तामा क्या डाल दिया गया ना there is a small shop there is क्या नहीं है ना a small shop बड़ी काढ़ी है मेरे बच्चे ने माँ काली किया दिलात दिया लगा क्या ना पुरे वाम वो काली the exam is around the corner around the corner around the corner देखा मेरे का around the corner की बात देखा है around the corner की बात देखा है ඒ අදහස මෙතෙන්ට ගන්න පුළුවන්. There is a small shop around the corner. Around නම් දෙකම එකයි. ඒ තිබ්බත් ප්‍රශ්නයක් නෑ නොතිබ්බත් ප්‍රශ්නයක් නෑ අපි around ඉගෙන ගන්න නිසා around කියලා දැම්මා. Around the corner කියන්නේ තේරුම තමයි ළඟ near කියන අදහස. හරි ළඟ පොඩි කඩයක් තියෙනවා. There is a small shop. There is කියන්නේ තියෙනවා a small shop කුඩා කඩයක් around the corner. ළඟ කිට්ටු ना लिया इन टू इंटू क्या अतुलेट इंटू क्या अतुलेट क्या है ना द लायन सिंह वॉक्ड अवी द इंटू द केव गुहा अतुलेट सिंह अवी द गुहा अतुलेट The lion walked. Singh here. I read that into the cave. Guha was there. Cave can guha. Explain. Signal mal dekha. Chhiki sare sare lagao ke.
හරික්ම ලියන්න හොර වෙඩි නෝමින් ඉන්නවා දැක්කොත් කියන්න අහරන් කියලාද අහරන් කියන්න මොකක්ද ප්‍රශ්නයක් වුණා කියලා 10 දලා තියෙනවා එකක් 10 ඉන්න 12 නම් ජොයින් වෙන්න පුළුවන් නැත්නම් YouTube එක දානවනේ මේක හරි කට්ටි ලොගින් එක තමයි I put them into the cupboard. I put කියන දානවා ඒක past tense put ම තමයි. ඒ කියන්නේ මම දැම්මා. මම දැම්මා දෙම් දෙම් කියන්නේ ඔවුන් වෙන්නේ කවහරි පිරිසක් වෙන්නේ ඒ වපන නැති දේවල්. හරි. එතකොට කවහරි cupboard එකට දුවද දැම්මා නෙමෙයි. පිරිසක් cupboard එකට දුවද දැම්මා නෙමෙයි. I put මම දැම්මා ඒවා පොත් ටිකක් එන්න පුළුවන්. පණ නැති හෝ පණ නැති මෙතන මෙතෙන්දි පණ නැති. I put them මම ඒවා දැම්මා. Into the cupboard. Cupboard කියන්නේ cupboard වගේ cupboard එක ඇතුළට මම ඒවා දැම්. Cupboard එක ඇතුළට. Into the cupboard. හරි ඊළඟට. ඔය චිත්‍රපටිය ගාවේ film එක ගාවේ ඔයගොල්ලෝ බලන්නේ නැහැ නේ ඒ නිසා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔහු අඳුර වනාන්තරය තුළට යාවි කොහොමද කියන්නේ he will go simple future will go යාවි අනාගතය into the dark forest into ඇතුළට the dark forest අඳුර වනාන්තරය dark අඳුරු forest වනාන්තරය ළඟන් ඔහු අඳුර වනාන්තරයේ ඇතුළට යාවි The monkey ආවනම් කියන into the room කාමරය ඇතුළට එකපාරටම කියන්නේ at once කිව්ව එකපාරටම the monkey වඳුර came into the room කාමරය ඇතුළට ආවා came ආවා into the room කාමරය ඇතුළට at once එකපාරටම හදිසියෙන් suddenly කියන දාන එකපාරටම Antimika, the students rushed into the class. The students rushed into. මෙතන තේරෙසලා කියන එක crushed into the class හරි the students ශිෂ්‍යයෝ crushed into කියන්නේ ආවා තමයි හැබැයි ආවේ කොහොමද අර කඩා වැදුනා වගේ කියන්නේ වේගෙන් ආවා හරි crushed into the class after the interval එකට පස්සේ එහෙම නේද interval එකට පස්සේ එන්න පස්සේ bell එක අහුවා නැත්නම් teacher පන්තියට ඇවිල්ලා නම් වේලාසරි සෙල්ලම් කරන හරි ඩාඩිය පෙරාගෙන ඉන්නේ කොහොමද? Rushed into the class. පන්තියට කඩාගෙන ඉන්නේ. The students issue rushed into the class. පන්තියට ඉතා වේගයෙන් ආවා. ඉතා ඉක්මනින් ආවා. After the interval. විවේක කාලයට පස්සේ.
आपके पास से दाना है एक एक चराई मिल जाएगा राइट इन फ्लैश beyond beyond क्या है high high अरे निशानी बच रहा था beyond क्या है high अगर यार कैसे उदाहरण दिए ना the the attractive चित्ताकर्षणीय कैस्केड कैस्केड की भी दिया है वाटरफॉल अलग सोचने के लिए करना आज नाम ठीक है मैं दिखाते हैं the attractive cascade चित्ताकर्षणीय दिया है attractive दाना चित्ताकर्षणीय the attractive cascade is beyond the misty mountain is क्या नहीं है ना beyond behind अरे behind दिए the misty mountain मीडू में सही तो कांड है मिस्टी क्या है मीडू में सही तो एक ही मकान है मीडू में सही तो कांड है इस तरह है तीन आम कांड है चित्ता कर्षणीय दिया है the attractive cascade चित्ता कर्षणीय दिया है लेकिन क्या है तीन आम beyond the misty mountain मीडू में सही तो कांड है इस तरह है कांड बैठी है ना कांड है इस तरह है तीन आम कांड है चित्ता कर्षणीय दिया है cascade කියන්නේ දිය ඇල්ල waterfall attractive කියන්නේ චිත්තාකර්ෂණීය beyond the misty mountain මීදුම සහිත කන්දට එහායින් තමයි තියෙන්නේ මේ චිත්තාකර්ෂණීය දිය ඇල්ල හරි මේ උදාහරණය it is beyond the bank it is ඒක is කිව්වේ තියෙනවා it is ඒක තියෙනවා beyond the bank bank code a high tier no itana pasala tiya the school is beyond the bank pasala tiya bank code a high listen I can see a strange animal beyond the lake. I can see. Mata dakinna puluwa. Mata puluwan dakinna a strange animal. Pirisakara jeevitha danne. Amuthu sathe. Strange amuthu. Beyond the lake. Ravata ehayin. I can see mata dakinna puluwa a strange animal amuthu satek beyond the lake ravata ehai mata amuthu satek dakinna puluwa I can see a strange animal beyond the lake Next one. Can you see a herd of elephants beyond the paddy field? Can you see? Or the field full of them. So we need to pass. What is the next one? Yeah. That is probably the solution. Can you see? Or the field full of them. A strange. Sorry, a herd of elephants. Ne. Can you see? Or the field full of them. A herd of elephants. मतलब कि herd of elephants का उधर अलीरांचुआ. और दक्षिण पूर्व वाले अलीरांचुआ. Beyond the paddy field. वेलेटे हाँ.
question එකක් නිසා question mark ගන්න. Can you see or දකින්න පුළුවන්ද? The herd of elephants අලිරංචුවක් beyond the paddy field. වෙලට එහායි. වෙලට එහායි අලිරංචුවක් ඔයාලට දකින්න පුළුවන්ද? Next up, our home is beyond that jungle. Our home. අපේගේ is තියෙනවා beyond එහායි that jungle අර පුංචි කැලෑවට එහායි තියෙනවා අපේගේ beyond that jungle අර පුංචි කැලෑවට එහායින් තමයි අපේ ගේ තියෙන්නේ සතුටක් වගේ තමයි සතුට බලන්න පුළුවන් මුදින forest කියන්නේ විශාල වනාන්තරයක් jungle කියන්නේ පොඩි කැලෑවක් अंतिम उदाहरण मैं कहाँ ग्रेड एक होते थे अक्रॉस हरम पार हरम क्या उदाहरण है नंबर वन वी मस्ट बी केयरफुल हर careful කියන්නේ ප්‍රවේශ B කියන්නේ වෙනවා must කියන්නේ යුතුයමයි ඒතර B කියන්නේ වෙනවනේ must කියන්නේ යුතුයමයි එතකොට විය යුතුයමයි අපි විය යුතුයමයි මොකද්ද ප්‍රවේශ අපි ප්‍රවේශම් විය යුතුයමයි when කියන්නේ විතර when කියනට පස්සේ verb එකක් දැම්මොත් ing දානවා when walking ඇවිදින විට when walking across the road parahar we must be careful api pravesam yethumai when walking within a meter across the road parahar parahar agiyanda jam across the road hari ke parahar wen meter parahar ma within a meter api pravesam yethumai Next up, he swam across the river. Oh, pihinu a ganga haraha. Ganga ekayura gina anith yura. He swam. Swimming past tense swam. Oh, pihinu a across haraha. Across the river. Ganga haraha. Oh, pihinu a ganga haraha across the river. Hari ganga ek patta gina anith patta gina pihinu. He swam ahu pihinwa across the river ganga haraha lamai avidda vela haraha kohomada kiyanne lamai avidda vela haraha the children walked across the paddy field The children lamai walked avidda across haraha across the paddy field. Lamai avidda across the paddy field. Vela haraha.
හරි අන්තිම උදාහරණයනේ මේ අරකේ I ran across තමකද ලියා ගන්න I ran across several friends several කියන්නේ කීප දෙනෙක් කීපයක් කීප දෙනෙක් several friends ඒ මොකද කියුවේ මම දෙව්වා මගේ යාළුවෝ කීප දෙනෙක් හරහාද නෑ මෙතන ran across කියන්නේ වෙන තේරුමක් phrasal verb එකක් run across කියන එකේ past tense තමයි ran across ඒ කියන්නේ අහම්බෙන් මුණ ගැහුණා අහම්බෙන් You meet him. You meet someone by chance. Ahambin, kisi ham kene ka mona dekhen. I ran across. Tere mali yana ahambin mona dekhu na. Plan karla nahi. Ahambin meet tu na. Mona dekhu na. I ran across. Mata ahambin mona dekhu na several friends. Yalu kini pa dene. When I went, mama gya meter. Went kya ne meter? Mama gave it. I went. Mama gave. When I went, mama gave it to my hometown. Mama upan nagar it. Gave hometown ke upan nagar it. Okay. I met, sorry, I ran across. Maka muna gaya huna, ahambe, several friends, yaalu ke ipane. When I went, mama gaya vita to my hometown. Mama upan nagareta gaya vita. Hai, tau kipa se skip ya tiya na. Eka api ilan sa tiga ramo, pramabata tri wahan da. Pramabata wahala, spoken English pata gaya. Okay, take your spoken English book. Mega gama kota spadaan kira gaya. Take your spoken English book. ගොඩක් වැදගත් phrases එකක් අද කියලා දෙනවා ගොඩක් වැදගත් එකක් මේක spoken වල විතරක් නෙමෙයි all else past tense වලටත් ඇඳ තියෙනවා spoken english වල විතරක් නෙමෙයි හරි ඊළඟට කලින් මාතෘකාව By leaps and bounds. By leaps and bounds. Nithrama English katha karana kattiye pawichchi karana phrase ekak. By leaps and bounds. Ikmali ayan spoken English pade. By leaps and bounds ekak kiyanne mokadda therum? What is the meaning of that? Ita ikmani. Ita vegaye. Rapidly, jangan terlalu mana. Rapidly, rapid kira apa lagi? Singa terlalu tahu itu apa lagi? Or rapid test kira kan? Lagi kan? By leaps and bounds, itu apa lagi? Rapidly, kau jangan terlalu. හරි කොහොමද කියන්නේ දැන් මේ දතරත පාඩම් කරන්න නේද ඔන්ලයින් ඉගෙන ගන්න පාඩම් කරනවා මගේ දැනුම දියුණු වෙලා හරි by leaps and bounds ඉතා වේගයෙන් yeah my knowledge ඉතින් මගේ දැනුම has improved present perfect tense has එක improve කියන්නේ දියුණුව නේ ආගේ past participle දානවා එනක් has එක past participle දැම්මහම මොකද්ද tense එක present perfect මගේ දැනුම දියුණු වෙලා තියෙනවා ඉතා වේගයෙන් by leaps and bounds my knowledge මගේ දැනුම has improved දියුණු වෙලා තියෙනවා by leaps and bounds ඉතා වේගයෙන් මගේ දැනුම දියුණු වෙලා තියෙනවා සිංහල දෙරම කියගන්න කරමුදෙනි මගේ මාස්ටර් දියුණු වෙනවා ඉතා වේගයෙන් නේ අනුම 100 එහෙම ගන්න පුළුවන්
my knowledge has improved mage denuma dinna thiyena by leaps and bounds ita vege hari meka nan walangoda awalangoda danne ne pediya ganthi ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ අයිති ඉකොනොමි ශ්‍රී ලංකාස් ඉකොනොමි හැස් ඩෙවලොප් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩෙවලොප් කියන සංවර්ධනය වෙලා සංවර්ධනය වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වෙලා තියෙනවා ඉකොනොමි ආර්ථිකය ඩෙවලොප් සංවර්ධනය වෙලා has been there by leaps and bounds ita vege samvardhane la thina sri lanka ve aarthikaya in recent years kiyanne me langadi langadi recent kiyanne langa hari kittu varsha wala hari me langa varsha wala di sri lanka ve aarthikaya ita vege ita shigre samvardhane la thiyena उदाहरण අතීතයේ මේ ක්‍රියාව වෙලා තියෙන දැන් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා my knowledge has improved මේ අතීතයේ මගේ දැනුම දියුණු වුණා ඒකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා කොහොමද දැන් දැනුම සහිත ළමයි හරි ඒකයි ප්‍රසන්ට් පර්ෆෙක්ට් එකට බලන්නේ ක්‍රියාව අතීතයේ කළා දැන් රිසල්ට් එක පේන්න තියෙනවා ශ්‍රී ලංකාව මේ පසුගිය වර්ෂවල සංවර්ධනය වුණා ඒකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා ඇත්තද බොරුද දන්නේ හරි හරි ඊළඟ උදාහරණ ලියා ගන්න she has made progress in english make progress කියන්නේ දියුණු වෙලා තියෙනවා දියුණු වෙලා තියෙනවා in english ඉංග්‍රීසි වලින් ඇයි දියුණු වෙලා තියෙනවා by leaps and bounds තාවේ by leaps and bounds කියන මොකක්ද එනවා ඉතාවේගෙන් හරි ඇගේ ඉංග්‍රීසි දියුණු වෙලා තියෙනවා she has made progress in english කියන්නේ ඇයි ඉංග්‍රීසි වලින් ප්‍රගතියක් දියුණුවක් ලැබලා තියෙනවා නැත්නම් ඉංග්‍රීසි ඇගේ දියුණු වෙලා තියෙනවා itavegen by leaps and bounds okay if you study hard your english also will be improved by leaps and bounds rathmanthila wade kala talking with it leaps and bounds hari diunu wei hari kohomada kiyana ohuge saukhya diunu wenawa by leaps and bounds etara parana athaneeta vela innawa මේ දවස්වල ඔහුගේ සෞඛ්‍ය දියුණු වෙනවා ඉතා වේගයෙන්. ඔහුගේ සෞඛ්‍ය. His health. ඔහුගේ සෞඛ්‍ය දියුණු වෙමින් පවතිනවා. එහෙනම් present continuous tense නේ. Is එක verb එකට ing දාලා. Is improving. ඔහුගේ සෞඛ්‍ය දියුණු වෙමින් පවතිනවා. ing කියන්නේ අල්ලා යන්න. Improve දියුණු වෙනවා. Improving දියුණු වෙමින් is කියන්නේ තියෙනවා. ඔහුගේ සෞඛ්‍ය දියුණු වෙමින් තියෙනවා. By leaps and bounds. Ita vege. Hari. Jeevana vedam ita vege in vedi vena. Kohomada kiyala. जीवन वचन वचन कॉस्ट ऑफ लिविंग द कॉस्ट ऑफ लिविंग द कॉस्ट ऑफ लिविंग क्यूवे जीवन वेद जीवन वेद द कॉस्ट ऑफ लिविंग इज
going up. වැඩි වෙනවට කියන්න බලන්න going up කියලා. අපහු මෙතන present continuous. Is එක verb එකට ing දාන. Is going. Going up. ඒ කියන්නේ උඩට යමින් තියෙනවා. වැඩි වෙමින් තියෙනවා. ජීවන වේද වැඩි වෙමින් තියෙනවා. By leaps and bounds. ඉතා වේගෙන් ජීවන වේද වැඩි වෙමින් තියෙනවා. අපි තවත් එක ටික කරමු. These days මේ දවස්වල. එහෙනම් The cost of living, jeevan viyadama, is going up. Ihala yamin pavatinawa by leaps and bounds. Ita vegen these days, me dawasa. ये वन दिन में फ्रेज देखा इधर बस यहाँ पे अर्थात पैराग्राफ से करें अंतिम में कहाँ इन्हारे सॉन्ग मतलब लास्ट सॉन्ग्स की क्या पेन है ना बड़ा लास्ट सॉन्ग्स की क्या हरे इन्हें नाट्शे इन अ नाट्शे फेसबुक से रात निकली है ना एक यानी भाग रही है ना कोल्डा स्पोकन नोटिस रख नहीं इन्हें नाट्शेल किया है ने खेती है मौखर दिया खेती है किया ना फिल्म ही इन्हें नाट्शेल देखा हमारे खेती है किया नाट्शेल शेल के ने सामाने फाटू है फिर मौखर फाटू होगा तो करने नहीं किया नाट्शेल किया है ने खेती है इन्हें नाट्शेल खेती है हाँ और ना वाला तो लिया ना briefly briefly to the point Briefly, KTM to the point है। KTM आवश्यक कारण क्या ना है? आवश्यक कारण है सारा चक्कर तो क्या KTM की ना? वो मेरा कारण ठीक है ना? ये उदाहरण है। He explained me the lesson. ऐसा he explained me the incident. He explained. Oh, who pahedili kala? Mukadde. He explained me. Oh, who pahedili kala? Amate. He explained me. The incident. Siddhuin. Siddhiya. Oh, who pahedili kala? Amate. Siddhiya. Oh, siddhiya. Amate pahedili kala. Ketiye. In an upshare. Oh, Mata Siddhiya. Ita Keti and Pahadrikala. Singha Thirmadiyagana. Oh, Mata Siddhiya. Ita Keti and Pahadrikala. Oh, Mata Siddhiya. Ita Keti and Pahadrikala. හරි. ඉතින් කතාවක් තියෙනවා. දිග කතාවක්. ගොඩක් වෙලා යනවා. ඒක මට කෙටියෙන් කියන්න කොහොමද කියන්නේ? Can you tell me? ඔයාලා මට කියන්න පුළුවන්ද? Can you tell me? ඔයාට පුළුවන්ද කියන්න මට? Can you tell me? ඔයාලා මට කියන්න පුළුවන්ද the story? කතාව. කෙටිය. ඉතින් නැක්ෂේ मौखारी कंपनी सामगम बंकोल Nowadays the company is on the rocks. Correct, illa thiyane. Hari, athi geliyum. In a nutshell, we are going to close the company. In a nutshell, company ka bankrupt thila thiyen nisa. In a nutshell, KTM kiyenawana. In a nutshell, KTM kiyenawana. We are going to. Me a keti kalanna thiyenne. We are going to. Going to kiyanne kisiyan deyak karanna yanawa.
අපි කරන්න යනවා we are going to close අපි වහන්න යනවා හරි going to close වහන්න යනවා හරි කියන කියනවා නම් we are going to close අපි වහන්න යනවා the company සමාගම හරි ඇයි වහන්න යන්නේ අපි එකක් කියමු හේතුව හරි මෙතනින් පිටර ලියාගෙන ඒක දිගටම ලියාගෙන යනවා එකම වාක්‍ය ෆුල් ස්ටොප් දාලා එකට අදාළව තමයි කියන්නේ මේ වාක්‍ය ඉවරයි හැබැයි ඒකටම අදාළව එකම උදාහරණයක් අදාළව තමයි කියන්නේ nowadays මේ දවස්වල nowadays කියන්නේ මේ දවස්වල these days නම it is on the rocks it's on the rocks on the rocks කියන වචනේ මම කලින් කියලා දීලා තියෙනවා ඒ කියන්නේ මොකද බම්කොල හරි පරිහානියක් ලක් වෙනවා කම්පැනි එක බංකොලොත් වෙනවා මේ දවස්වල ඒක බංකොලොත් වෙනවා ඉන්න නැක්ෂල් කෙටියෙන් කියනවා නම් we are going to close the company කෙටියෙන් කියනවා නම් අපි කම්පැනි එක වහන්න යන්නේ හරි පැහැදිලිද කෙටියෙන් මම කියනවා මම පරිගණක ක්‍රීඩා වලට කැමැත්තක් නැහැ කොහොමද කියන්නේ ඔයගොල්ලෝත් එහෙමයි නේද කෙටියෙන් කියනවා නම් ඉන නක්ෂය සම්බ කොම මුලින් දානවා ඉන නක්ෂය මොකක් හරි දෙයක් කෙටියෙන් කියනවා නම් ඉන නක්ෂය I'm not interested in මම උනන්දුවක් දක්වන්නේ නැහැ interested in හරි in computer games මම පරිගණක ක්‍රීඩා වලට උනන්දුවක් දක්වන්නේ නැහැ ආස නැහැ කැමති නැහැ හරි ඔයගොල්ලෝත් එහෙමයි interested in කියන්නේ උනන්දුයි I'm not interested in උනන්දුවක් නැහැ කෙටියෙන් කියනවා නම් මම computer games වලට උනන්දුවක් නැහැ ආස නැහැ अंतिम उदाहरण මට පාඩම කෙටියෙන් ඉවරන්න බැහැ. ඒකට වෙලාව ගත වෙනවා. කොහොමද කියන්නේ? I can't teach the lesson in a nutshell. මට පාඩම කෙටියෙන් ඉවරන්න බැහැ. It takes time. I can't teach. මට උගන්වන්න බැහැ. The lesson පාඩම. මට උගන්වන්න බැහැ පාඩම. In a nutshell, मटे कितनी हम पढ़े होगा ना ने बह है? It takes time. एक अच्छा खाली क्या तरह ना? I can't teach क्या ने मटे होगा ना ने बह है? The lesson पढ़े. In a nutshell, कितनी होगा ना ने बह है? मटे पढ़े में कितनी होगा ना ने बह है? It takes. एक अच्छा गान ना, एक अच्छा गाता रहना. खाली, एक अच्छा खाली क्या तरह? Okay, take your book. ऐसे बोले लिया ना? මේ රචනාව මේ පැරග්‍රාෆ් එක ගොඩක් දේවල් වලට වැදගත් වෙනවා. ඒ කියන්නේ මාතෘකා පහක් හයක් විතර ආවරණය වෙනවා. ඒ කියන්නේ මොන හිතන් රචනාවට මාතෘකාවක් වෙනවනේ. සාමාන්‍ය පැරග්‍රාෆ් එකක් ලියනවා ඔලෙල් වලටත් ඒක ලකුණු පහක් හම්බ වෙනවා. වචන 50 60 වගේ රචනාවක් ලියනවා. පොඩි පැරග්‍රාෆ් එකක්.
छेदे लियान तीन ने तो एक ये दी दिक्कत लियान ने एक तो छेदे लियान ने छेदे आप कितना लियान ने कि यानी पैराग्राफ से का हर मात्र का पाहा कट अदाल विधि है ना तानी मात्र का होते ना एक ही मेहमान मेहमान ने बोला the most important person in my life the most important person वड़ात्म वैदगत पूज्य ले आ in my life मगे जीविते वड़ात्म वैदगत पूज्य ले आ मगे जीविते वाटिनाम पूज्य ले आ हरे මම ආසම පුද්ගලයා මගේ රෝල් මොඩල් එක හරි මම ගයිඩ් එකක් විතර ගන්න කවුද මගේ මාර්ගෝපදේශකයා my best friend මගේ හොඳම යාළුවා the person i admire most මම වැඩිපුරම අගය කරන පුද්ගලයා ඔය මාත්‍රිකා සියල්ලටම අදාළව තනි මාත්‍රිකාවක් ගන්න පුළුවන් නේද මොකද my mother my mother හරි කියන මාත්‍රිකාව the most important වඩාත්ම වැදගත් person pujjalaya in my life mage jeevithe wadathma wedagath pujjalaya දැන් අපි ලියමු the most important person මේක පටන් ගන්න කොහමද මේ මාතෘකාවෙන් පටන් ගන්න පුළුවන් the most important person in my life මගේ ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා කියලා ලියුවා වන්නේ කියලා ඉස් දැම්මා වෙනවා වන්නේ ඉස් කියන්නේ වෙනවා my mother මගේ අම්මා එහෙම නැත්නම් කියන්න පුළුවන් my mother is the most important person in my life එම් කියන කොට තර් මේක most important වෙන්න පුළුවන් ඒකට value බෙන් දුන්නොත් වටිනම precious precious වටිනම එහෙම දුන්නොත් the most valuable person in my life is my mother my best friend is my mother onega adesha karanne podu the person i like most is my mother mama kemathin pujjaliya mage amma e widiyata onama maatrukawata galapenna hada ganna podu hari class ivarama kiyala dahana 3:05 wage wei 3:05 wage wei hari හරි දැන් ඊට පස්සේ ලියන්නේ කොහමද? පිළියමු. හරි සරලයි. ඇගේ නම her name is ඇගේ නම වන්නේ කියලා අම්මගේ නම ලියන්න. පිළියම කුසුම් කියලා. ප්‍රොපනවුන් එකක් නිසා K capital. her name is ඇගේ නම වන්නේ කුසුම්. හැබැයි මෙතන නවත්තන්න එපා. මේක 6 වසරේ 5 වසරේ වගේ. අපි තව සම්බන්ධ කරමු. and කියන conjunction එක දාලා තවත් වාක්‍යයක් සම්බන්ධ කරමු. and පිටින් අපිට ලියන්න පුළුවන් and her age ඇගේ වයස එහෙම නැත්නම් and පිළියමු she is a අම්මගේ රැකියාව ලියන්න she is a doctor she is a teacher නැත්නම් she is a housewife housewife කියන කවුද ගෘහණියක් හරි ඔන්න දැන් අම්මගේ නම කිව්වා අම්මගේ රැකියාව කිව්වා She is fair in complexion. अब मैं वाचन गाने वैरी पुरे दिबोत, वैरी पुरे लिया प्रश्न अपने हैं। मतलब मेरी याने वाचना आपने में पैराग्राफ लिया, चेद लिया। हमें चेद लिया ने ना इस रहर पेपर से। एक लेसी दी वाचना आपने ना डाला, पढ़ने लिया थी,
she is fair in complexion. ඒක වි මොකද්ද? Fair in complexion. Complexion කියුවේ සමේ පැහැය. Fair කියන්නේ සුදුයි. She is fair in complexion. Complexion කියුවේ ඇය සුදුයි. बाहर अभ्यंतर गतिगुण කරුණාවන්ත ආදරණීය loving loving කියන එක I am loving my mother කියලා verb එකක් විදිහට ගන්න බෑ I love my mother විතරයි ගන්න පුළුවන් love කියන එකට ing දාන්න බෑ ක්‍රියාපදයක් විදිහට ගත්තොත් මෙතෙන්දී දාලා තියෙනවා මේ loving කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි නාම විශේෂණයක් ආදරණීයයි අම්මා විස්තර කරනවා she is very kind ඇය ගොඩක් කරුණාවන්තයි loving ආදරණීයයි and සහ intelligent buddhimant hari dannan buddhimant intelligent kiyuwe buddhimant ikmalle hari dan api amma karana wadak kiyum tawat okkoma gathi gune kiyanne giyot apita wacana padaha iwara karanna beri wenawa wacana padaha hada liyanna bæne meka prepares පිළියෙල කරනවා prepare කියන්නේ පිළියෙල කරනවා she එක වචන නිසා ps එකක් දැම්මා පිළියෙල කරනවා delicious food රසවත් ආහාර අම්මා උදේ පාන්දරේ නැගිටලා රසවත් ආහාර හදනවා රසවත් ආහාර පිළියෙල කරනවා delicious රසවත් tasty mouth watering finger licking ඔක්කොම රසවත් අම්ම උදෑසන වෙන විට රසවත් ආහාර පිළියෙල කරනවා. හරි. අම්මා කියන කෙනා පවුලට ගොඩක් වැදගත් නේ. හරි. කොහොමද ඒක කියන්නේ? ඒක තනි වචනකින් කියන්න පුළුවන්. කියන්නේ ගොඩට පවුලේ ගොඩක් දේවල් සැලසුම් කරන්නේ අම්මා. අර පවුලේ බර දරා සිටිනවා කියලා කියන්නේ කොහොමද? ඒක කියන්න පුළුවන් අම්මා. කියන්නේ පවුලේ ගොඩක් දේවල් කරනවා. පවුලට ගොඩක් වැදගත්. ඒක කොහොමද කියන්නේ? පවුලේ ලියනවා ඊට පස්සේ ඒක ඒ ඡේදෙම ලියගෙන යන්න. She is the backbone of our family. She is the backbone of our family. Backbone කියුවේ කොඳුනාරටිය. ඇය වෙනවා the backbone කොඳුනාරටිය. මොකේද of our family අපේ පවුලේ one of කියන represent එකෙන් our family කියන noun එක සහ noun phrase එක සහ the backbone එක අතර සම්බන්ධය ඇති කළා. ප්‍රොෆෙෂන්ස් පාඩම සම්බන්ධු නැතිට. හරි. She is the backbone of our family. ඇය වෙනවා කොඳුනාරටිය අපේ පවුලේ. එන අම්මා තමයි පවුලේ ප්‍රධාන වැඩ සියල්ලම කරන්නේ. හරි. ඉදිරිය බර දරාගෙන ඉන්නේ අම්මා. Backbone කියුවේ ඒක. She is the backbone of our family. මොකද මාව හදා වඩාගෙන තියෙනවා කොහොමද කියන්නේ අතීතයේ හදා වඩා ගත්තා දැනුත් හදා වඩා ගන්නවා ඒක දැන් ප්‍රතිඵලයේ පේන්න තියෙනවා ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් පාවිච්චි කරමු she has brought me up අප ෆ්‍රේසල් වර්බ් එක brought up කියන්නේ හදා වඩා ගන්නවා උස්මහත් කරනවා කවද උස්මහත් කළේ මාව මේ උස්මහත් කරපු උස්මහත් කිරීමට ලක් වෙච්ච කෙනා මැද්දට දානවා හරි brought up කියන්නේ හදා වඩා ගන්නවා කවද හදා වඩා ගත්තේ මාව මාව මැද්දට දැම්මා
ඇය මාව උස්මහත් කරලා තියෙනවා හදා වඩාගෙන තියෙනවා කොහොමද she has brought me up with love ආදරේ සමග affection සෙනෙහස සමග and care හොඳ සැලකිල්ලක් සමග care කියන්නේ සැලකිල්ල affection සෙනෙහස love ආදරේ හරි she has brought me up with love affection and care the love කියන්නේ noun එකක් හරි නාම පදයක් වල දෙයක් නේ තේරුම් ලියගෙන දැන්නත් affection සෙනෙහස She is my best friend. ඇය තමයි මගේ හොඳම යාළුවා. She is my best friend. And සහ She is my everything. මගේ හැමදේම ඇය. She is my everything. ඇය වෙනවා මගේ හැමදේම. That she is my world. වාක්‍ය තුනක් වගේ තියෙනවා. පොඩ්ඩේ කියන්නේ. හරි. ඇය තමයි මගේ ජීවිතේ වටිනම පුද්ගලයා. කොහොමද කියන්නේ? She is the අපි සුපර්ලැටිව් පාවිච්චි කරනවා. Most precious. Precious කියන්නේ වටිනා adjective එකක්. ඒකේ comparative එක more. More precious. Superlative most precious. වටිනාම සුපර්ලැටිව් නිසස් වලට දෙය දාන. She is the most precious. Precious කියන්නේ වටින. Person පුද්ගලයා in my life. ඇය වෙනවා වඩාත්ම වටින පුද්ගලයා in my life මගේ ජීවිතේ. She is the most precious person in my life. ඇය මග පෙන්නනවා මට නිවැරදි පාරේ යන්න. කොහොමද කියන්නේ? She guides me. Guide මග පෙන්නනවා. She singular නිසා s එකක් දානවා. She guides me. ඇය මග පෙන්නනවා මට. She guides me on the right. එහෙම නැත්නම් correct. දෙක එකක් දාන්න. නිවැරදි. Path. Path කියන්නේ මාර්ගය. ඇය නිවැරදි පාරේ යන්න මට මඟ පෙන්වනවා. හරි අන්තිමට මේක ලස්සන ඉවර කරමු. ඕනම රචනාවක් හරි ඡේදයක් හරි ලියා දෙන්න. මේක ඡේදයක් රචනාවක් නෙමෙයි. ඒකයි ඡේද වෙන් කරේ නැත්තේ. ඕනම රචනාවක් හරි ඡේදයක් හරි ලියද්දී ඒකේ පටන් ගන්න ආරම්භය සහ විශේෂයෙන් අවසානය ගොඩක් ලස්සන ලියනවා. ඒකට තමයි අන්තිමට කියවන එක. දැන් අන්තිමට කියවලන් ලකුණු දෙන්න යාට එක්සැමින. අන්තිම වාක්‍ය ලස්සන තිබුණාම එයාට ලකුණු දෙන්න හිතෙනවා. හරි අන්තිම වාක්‍ය ගැටෙන්න තිබ්බහම ඒක අනිත් පැත්ත නේද? හරි කොහොමද අන්තිම වාක්‍ය ලස්සන ලියන්නේ නා? කොහොමද ලියන්නේ? I love I love my mother so much. So much not very much. And අපි එතනින් නතර කරන්නේ I love my mother so much කියලා පොඩි කාලේ වගේ එතනින් නතර කරන්නේ නැහැ. And wish her wish කියන්නේ ප්‍රාර්ථනා කරන her ඇයට a long life. දීර්ඝ ජීවිත කාලයක්. දීර්ඝ ආයු කාලයක්. දීර්ඝ ජීවිත කාලයක් ඇයට ප්‍රාර්ථනා කරනවා වි සමග with good health හොඳ සෞඛ්‍ය සහිතව නිරෝගීව and happiness සතුට සමග කියලා අසන්න මේක අවසන් කරනවා happiness සතුට happy කියන එක noun එක
I love my mother so much. මම ආදරේ අම්මට ගොඩක්. And wish her ප්‍රාර්ථනා කරන අයට a long life දීර්ඝ ජීවිත කාලයක් with good health හොඳ සෞඛ්‍ය සමග ඒ කියන්නේ නිරෝගී භාවය සමග and happiness සතුට සමග. She gave me life, showed me what was right. Tell me now. She gave me life. I don't know what a jeevit there. She gave me life. I don't know what a jeevit there. Taught me, he gave me one day not to fight. Satankarani Pakir the battles that weren't worth the fight. Again, that weren't worth. What in Nati fight tried to Satankarani and Pakir the matter? Again, no. Gave me life. What was right? මොකද්ද නිවැරදි දේ කියලා හරි දේ කියලා. What was right? Tell me not to fight the battles that weren't worth the fight. Right from the start, she held me close. මුලින් නම් right from the start she held me close. එයා මාව ළඟින් තියාගත්තා. And as time went on, she was strong enough to let me go. And as time went on, velawa giya vita, kaale giya vita, she was strong enough. Aya shaktimat una to let me go. Mata taniyama yanna ida denna. Mata taniyama yanna ida denna. Aya shaktimat una. Ekena aya mama kaale yanath ekka mama loku wenath ekka mama mata taniyama weda karagani ida denna. There's nothing you can do. There's nothing you can do. Wada karanna wenna deyak naha. That will change her love for you when the world comes crashing down. Her love will pull you through. There's nothing you can say that will take her love away. Through the heartache and the pain, it was her love that still remained. Her love is gonna shine through everything. There's nothing in the world like a mother's love. She filled every need, made my life complete. She filled every need. I feel it was her ashita. Made my life complete. And time again, she was with me to the end. She'll believe your dreams, however hard they seem. She believed. She will believe. Aya viswasa karavi your dreams. Oyage sihina aya viswasa karavi. However hard they seem. Ewa kochchara amaru wage thiyenna thibba. When you'd almost give.
when you would almost given up. ඔය ඒ සිහින අත්හැරලා දැම්මත් she was there to lift you up. ඇය එතන ඉන්නවා ඔයාව ඉස්සර තියන්න අමාරු බාධක වලදී. There's nothing you can say that will take her love away. Through the heartache and the pain, it was her love that still remained. Her love is gonna shine through everything. Oh, there's nothing in the world like a mother's love, and she would. You have given me my strength. Wow, dila tina mata shakti. Given me my strength. You given me everything. Wow, dila tina mata everything I needed. Mata avashyachcha hama deema wow dila tina. You have shown me how to shine. Pennala tina. Wow, mata pennala dila tina kohomada babalanne kiyala. दस दिन